මහිතන මේ වෙන විට එක්ක සම්බන්ධයෙන් මහජනතාව ඉතාමත්ම දැනුවත් වෙලා ඉන්නවා. ඒක අපි දැක්කා පහුගිය දිනවලදී පැවැත්වුණු මැතිවරණ කටයුතු වලදී ජනතාව බොහොම උනන්දුවෙන් මේ එක්ක සම්බන්ධ කටයුතු ප්‍රතික්ෂේප කරලා ජනමතය ප්‍රකාශ කරනවා. මේ සම්බන්ධයෙන් දේශපාලඥයන් හිතුවට මහජනතාව දැනුවත් නැහැ කියලා අපි විශ්වාස කරනවා. ප්‍රමාණවත් තරමින් ජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත්. ජනතාව මේ වෙන විට එක්ක ඇතුළු මේ කරගෙන යන රට පාවා දීමේ වැඩපිළිවෙල බොහොම පැහැදිලිව ප්‍රතික්ෂේප කරලා තියෙනවා කියලා. එක්ක ගැන කතා කරද්දී මම ප්‍රධාන වශයෙන් කාරණා කීපයකට මූලික අවධානය යොමු කරනවා. එකක් තමයි ප්‍රධාන වශයෙන්ම මේ එක්ක සම්බන්ධ සාකච්ඡා සඳහා ඉදිරිපත් වෙලා ඉන්න නැත්නම් එක්ක සාකච්ඡා සඳහා නෙගෝෂියේෂන් ටීම් එක එක්ක සම්බන්ධයෙන් සාකච්ඡා සඳහා යන කණ්ඩායම ගැන යම් අවධානයක් යොමු කරන්න. එතකොට අපි දැක්කා මේ ඩේලි FT ඔන්ලයින් කියන වෙබ් අඩවියේ පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා සංවර්ධන උපාය මාර්ගික හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ මණික් සමරවික්‍රම මහතාගේ අමාත්‍යාංශයේ ලේකම්තුමිය වෙන චාන්දනී විජේවර්ධන මහත්මිය විසින් කරපු ප්‍රකාශ හා අදාළ කරුණු ඉදිරිපත් කරමින් ඩේලි FT ඔන්ලයින් තුල සඳහන් කරලා තියෙනවා මේ සාකච්ඡා සඳහා සහභාගී වෙන 17 දෙනෙක්ගෙන් යුතු කණ්ඩායම ගැන. එතකොට මේදී අපි මතක් කරලා දෙන්න ඕනි මේ සාකච්ඡා සඳහා සහභාගී වුණු කණ්ඩායමේ ප්‍රධානී වශයෙන් කාලයක් කටයුතු කරේ අභාප්‍රාප්ත වුණු සමන් කැලේගම මහතා. සමන් කැලේගම මහතා සම්බන්ධයෙන් වෘත්තිකයන්ට පැහැදිලි ගැටලුවක් තිබුණා, අපිට පැහැදිලි ගැටලුවක් තිබුණා එතුමාගේ මේ සාකච්ඡා සඳහා සහභාගී වීම නැති නෛතික අයිතිය ගැන. මොකද ඒ වෙනුවට එතුමා බහුජාතික සමාගමක මේ නිදහස් වෙළඳ ජාත්‍යන්තර නිදහස් වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් සාකච්ඡා කරගෙන යන රටවල් වලින් භාණ්ඩ අපනයනය කරන නැත්නම් වෙළඳාමට සම්බන්ධ බහුජාතික සමාගමක ප්‍රධානියෙක් වශයෙන් කටයුතු කරන අවස්ථාවේදී තමයි එතුමා මේ නිදහස් වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් ඒ රටවල් සමග සාකච්ඡා කිරීම නැත්නම් ඒ නෙගෝෂියේෂන් ටීම් එකට ඇතුළත් වෙලා තිබුණේ. එතෙන්දී අපිට පුදුම සහගත තත්ත්වයක් මතු වුණා. රටක බහුජාතික සමාගමක් වෙළඳාම් කරන රටවල් සමග නිදහස් වෙළඳ ගිවිසුම් වලට යෑමේදී එම බහුජාතික සමාගමේ ප්‍රධානියා රට වෙනුවෙන් ගිවිසුම් ගත වීම සඳහා අවශ්‍ය සාකච්ඡා වලට සහභාගී වීම. එය පැහැදිලිවම සදාචාර විරෝධී කටයුත්තක්. ලෝකේ වෙන රටවල් වල ඒ වගේ දේවල් වෙන්නේ නැහැ, ලංකාවේ විතරයි වෙන්නේ. ඉතින් අපිත් පුදුම උදා ලංකාවට මේ අලුත් සංස්කෘතිය හඳුන්වලා දීම සම්බන්ධයෙන්. නමුත් දැන් එතුමා අභාප්‍රාප්ත වීමත් සමග මේ කටයුත්තෙන් අයින් වුණා. දැන් අලුතෙන් මේ කණ්ඩායමේ ප්‍රධානියා බවට පත් වෙලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබිලා තියෙන්නේ මේ චාන්දනී සෙනවිරත්න විජේවර්ධන මහත්මියගේ ප්‍රකාශය අනුව KG වීරසිංහ කියන මහත්මයා. ඒතර අපිට තොරතුරු ලැබිලා තියෙන ආකාරයට මේ මහතා අපරල් සම්බන්ධ JAF කියන මේ අපරල් සම්බන්ධ ව්‍යාපාරික ප්‍රජාවන්ගෙන් එකතු වෙච්චි එකමුතුවක උපදේශකෙක් වශයෙන් කටයුතු කළා. ඒතර පැහැදිලිවම ඉන්දියාව සමග, චීනය සමග, සිංගප්පූරුව සමග මේ නිදහස් වෙළඳ ගිවිසුම් වලට යෑමේදී එම සාකච්ඡා කණ්ඩායමේ ප්‍රධානියා වෙලා තියෙන්නේ නැවත වාරයක් එම රටවල් සමග ව්‍යාපාර වලට සම්බන්ධ ආයතන වලට උපදෙස් දෙන පුද්ගලයෙක් නැත්තම් එහි යෙදී සිටි පුද්ගලයෙක්. එතකොට නැවතත් conflict of interest කියන එක නැත්තම් මේට තියෙන සබැඳියාව සම්බන්ධයෙන් දරුණු ගැටලු මතුවෙනවා. මේ ගැන අපි දැක්කා වෘත්තිකයන් බොහෝ පිරිසක් මේ ගැන ප්‍රශ්න කරලා තියෙනවා. ඒ වගේම ඒ මහතාගේ ඒ කණ්ඩායමට ඇතුළත් වෙන රවි රත්නායක කියලා මහත්මිය. මේ 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 පොත්පතේ සඳහන් වෙන කාරණා අනුව. ඒතර මේ රවි රත්නායක කියන මහත්මයා නව ශ්‍රීලන්ත ජාතිකයෙක් විදිහට තමයි අපිට දැනගන්න තියෙන තොරතුරු අනුව ලැබිලා තියෙන්නේ. ඒතර මෙන්න මේ රවි රත්නායක කියන මහත්මයාම තමයි දැනට ව්‍යාජ ලියවිල්ලක් ලෙස අපි සලකන කැබිනට් මණ්ඩලය හරහා කිසිම කෙනෙකුගේ තොරතුරු විමසන්නේ නැතුව සාකච්ඡාවට භාජනය කරන්නේ නැතුව දැනට ලංකාව තුල ජාතික ප්‍රතිපත්තිය නැත්තම් විදේශීය වෙළඳාම් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් ලෙස එළිදක්වලා තියෙන මේ කතන්දර
ලියවිල්ල ඉදිරිපත් කරපු මහත්මයා. එතකොට එතුමා නව ශ්‍රීලන්ත ජාතිකයෙක්. ඉතින් අපි මේ ගැන හරියටම තොරතුරු දන්නේ නැති නිසා වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් චාන්දනි විජේවර්ධන මහත්මයාගෙන් ලිඛිතව අසා සිටියා ඔබ විසින් පත් කර ඇති නැත්නම් ඔබගේ අමාත්‍යාංශය යටතේ පත් කර ඇති ඔය කණ්ඩායම තුල විදේශික ජාතිකයන් සිටින බව ඔබතුමිය දන්නවද කියලා. අද වෙනතුරු ඒ ලිපියට පිළිතුරක් නැහැ. ඒ අනුව අමාත්‍යාංශයේ ලේකම්තුමිය තමුන්ගේ අමාත්‍යාංශය යටතේ පවතින කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා වල යන පුද්ගලයන්ගේ අනන්‍යතාවය ගැන කතරම් දැනුවත්ද කියන ගැටලුව අපිට මතුවලා තියෙනවා. එතකොට විදේශිකේ නම් මේ රටේ වෙළඳ ප්‍රතිපත්තිය හදලා ඒ වෙළඳ ප්‍රතිපත්තිය අනුව නිදහස් වෙළඳ ගිවිසුම් වලට යන්න තීරණ ගැනීම සඳහා අවශ්‍ය වටපිටාව සලකන්නේ සදන්නේ අපිට හොඳ අත්දැකීමක් තියෙනවා ළඟදී ඩොක්ටර් හරිත කිව්වා වගේ මහා බැංකුව සම්බන්ධ අත්දැකීම්. අපි දන්නවා මහා බැංකුවේ අධිපති විදියට පත් කරා සිංගප්පූරු ජාතිකයෙක්. අද වෙන විට මහා බැංකුව මේ රටේ වෙච්ච ලොකුම වංචාව විදියට සාකච්ඡාවට බඳුන් වෙනවා. මහා ආන්දෝලනාත්මක ගැටලුවක් බවට පත් වුණා. පුවත්පත් වාර්තා කරන ආකාරයට විද්වතුන් කියන ආකාරයට ලංකාවට අහිමි වූ මුදල ගණන් කළ නොහැකි තරම් විශාල මුදලක් කෝටි ප්‍රකෝටි ගණන් මුදලක් අහිමි වෙලා තියෙන එක අවුරුදු 30කට 30ක් දක්වා බලපානවා කියලා කියනවා. එතකොට මේ විදේශීය ජාතිකයේ පත් කළා මහා බැංකුවට වෙච්ච ඉරණම. ඒකේ වන්දි ගෙවන්නේ මේ රටේ මහ ජනතාව. ඒ කියන්නේ අවුරුදු 30ක් යනකම් ඉපදෙන්න ඉන්න සහ ඉපදිලා ඉන්න සියලු දෙනාම මේ සඳහා වන්දි ගෙවිය යුතුයි. වගකිය යුතුයි. නැතුව අර්ජුන් මහේන්ද්‍රන් කියන පුද්ගලයා මේකට වක්කියයි කියලා අපි හිතන්නේ නැහැ. මොකද තාම එතුමාව නඩු කටයුතු වලට ගෙන්න ගන්නත් බැරි වෙලා තියෙන බව තමයි පොත්පත් වල කියන්නේ. එතකොට මේ විදේශිකයේ පත් කළා මහා බැංකුවට වෙච්ච ඉරණම. එතකොට දැන් මේ අස්සම් කරන්න යන එක්කා ගිවිසුම ඇතුනේ නිදහස් වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් තීන්දුව තීරණ ගැනීමේ ප්‍රතිපත්තිය හදන්නේ විදේශීය ජාතිකයෙක් නම් පරම්පරා ගණනාවක් මේකේ දුක ගෙවන්න වෙන්නේ මේ රටේ මහ ජනතාවට කියන එක අමුතුවෙන් පැහැදිලි කරලා දෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට තේරෙන්නේ මේ රටට මේ ශ්‍රී ලංකාව කියන රටට ජාතික ප්‍රතිපත්තියක් හදාගන්න තරම් හැකියාවක් තියෙන මිනිස්සෙක් මේ රජයට හොයාගන්න බැරිද? අපේ රටේ විද්වතුන් ඉන්නවා, ගණකාධිපතිවරුන් ඉන්නවා, ආර්ථික විශේෂඥයන් ඉන්නවා. දැන් මේ පිරිසට රටේ ආර්ථිකය සම්බන්ධයෙන් තීන්දුව තීරණ ගන්න දැනුම නැති බවද මේ කියන්නේ රජය? නොකියා කියන්නේ ජනාධිපතිතුමා අගමැතිතුමා කියනවා ලංකාවේ විදේශ ගිහිල්ලා ඉන්න උගතුන්ටත් එන්න කියලා රට හදන්න. මේ ඉන්න ටිකකින් ප්‍රයෝජන ගන්න නැහැ. වෙනත් විදේශීය පුරවැසිභාවය ඇති පුද්ගලයන් යොදාගෙන මේ කටයුතු කරන බව තමයි දෙන්නේ. ඒ වගේම මේකේ තියෙනවා නමක් තවත් නමක් ටියුලිකුරුයි මහතා. ඒතොර මේ මහතා මොන ව්‍යාපාරයකට සම්බන්ධ? අපිට දැනගන්න ලැබී තිබෙන තොරතුරු අනුව මේ මහතත් ඇපරල් ව්‍යාපාරයකට සම්බන්ධයි. මං හිතන්නේ අපි නිවැරදි වෙන්න ඕනි ඇමතිතුමත් ඇපරල් ව්‍යාපාරය හා සම්බන්ධ ව්‍යාපාරවලට සම්බන්ධ ඉඳලා තියෙනවා හෝ එතුමාගේ ඒ ව්‍යාපාර තියෙනවා. එතකොට මේවා තියෙන මේ සම්බන්ධය මොකක්ද? දැන් මේ එක සම්බන්ධයෙන් සාකච්ඡා වෙන්නේ බොහොම රහසිගතව. කිසිදු විනෝදභාවයක් නැහැ. දැන් මේ ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් පහසුකම් සලසන ලෝක ආයතනය තමයි ලෝක වෙළඳ ආයතනය. එතකොට මේ WTO එක පැහැදිලි මූලික න්‍යායන් ටිකක් ඉදිරිපත් කරනවා රටවල් දෙකක් අතර ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් ගිවිසුම් ගත වීමේදී. එහිදී පැහැදිලිව ඒගොල්ලෝ කියනවා විශේෂයෙන්ම ලෝකයේ බලවත් රටක් සහ බලවත්භාවයෙන් අඩු රටක් මේ වෙළඳ ගිවිසුම් වලට යෑමේදී මේ බලවත්භාවයෙන් අඩු රටේ පරිස්සම් උදෙසා ආරක්ෂාව උදෙසා මේ මූලික න්‍යායන් අනුගමනය කිරීමට කටයුතු කළ යුතු බව. ඒක තමයි පැහැදිලිවම පළවෙනි කාරණේ. ඒ රටේ ජාතික වෙළඳ ප්‍රතිපත්තියට අනුව තමයි කටයුතු කළ යුත්තේ කියලා. අපේ රටට ජාත්‍යන්තර වෙළඳ ප්‍රතිපත්තියක් නැත. රජයේ වෛද්‍ය නිධානයේ සංගමයත් අනිකුත් වෘත්තීය සමිතිත් දන්න කාලේ ඉඳලා කියනවා ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් හදන්න කියලා මේ ගිවිසුම් වලට යන්න කලින්. තාම නැත. රවි රත්නායක මහත්තයාගේ කැබිනට් පත්‍රිකාවක් මගින් සම්මත වූ ව්‍යාජ ලියවිල්ල පමණය තියෙන්නේ. ඒක කියවුවොත් තේරෙනවා එතන ප්‍රතිපත්තියක් නම් කියන්නේ වෙන මොනවද මේ වෙළඳාම සම්බන්ධයෙන් කරුණු රාශියක් ඉදිරිපත් කරපු ලියවිල්ලක් බව තමයි පෙනෙන්නේ අපිට තේරෙන විදිහට. එතකොට මේකේ කියනවා බලධාරීත්වය, ස්වාධීනත්වය, අනිකුත්
අදාළ පාර්ශවයන්ගේ සහභාගිත්වය, වගවීම accountability, transparency පාරදෘශ්‍යභාවය සහ මෙවැනි සාකච්ඡාවලට යාමට සුදුසුකම් ඇති පුද්ගලයන් යොදාගෙන මේ negotiations නැත්තම් අනිකුත් රටවල් සමග තියෙන වෙළඳ ගිවිස සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතුයි කියලා. අද මේ සියල්ල උල්ලංඝනය කරමින් රටක් දන්නේ නැතුව එඩ්කා සාකච්ඡා ඉදිරියට යනවා. චාන්දනි විජයවර්ධන මහත්මිය තමයි, විජයවර්ධන මහත්මිය තමයි මේ සම්බන්ධයෙන් වගකීම දරන්නේ අමාත්‍යාංශ ලේකම්තුමිය විදියට. එතකොට අපිට දැඩි ගැටලුවක් තියෙනවා, මේ අදාළ පාර්ශවවලින් කිසිදු වග විභාගයකින් තොරව, කිසිදු පාරිශුද්ධභාවයකින් තොරව මෙතෙක්කල් මේ සම්බන්ධයෙන් රටට බලපාන ආකාරය ගැන කිසිදු සාක්ෂ්‍යතා අධ්‍යයනයකින් තොරව මෙවැනි කටයුතු කරගෙන යාම සඳහා එම අමාත්‍යාංශයට බලය ලැබුණේ කොහොමද, ඒ කටයුතු මෙහෙයවීම සඳහා ලේකම්තුමීට බලය ලැබුණේ කොහොමද කියන ගැටලුව අපිට මතුවෙමින් තියෙනවා. මොකද රාජ්‍ය නිලධාරියෙක් රජයේ ඇමති කෙනෙක් පත් කරන්නේ රටට වගකිය යුතු හැකි ආකාරයට කටයුතු කරන්න. ඒ නිසා මේ වන විට අපි නීති උපදෙස් අරගමින් සිටිනවා. මෙම අමාත්‍යාංශයේ ලේකම්තුමිය හෝ යම්කිසි නිලධාරියෙක් තමුන්ගේ වපසරියට එහැන් ගිහිල්ලා තමුන්ගේ බලය අයුතු ලෙස පාවිච්චි කරනවාද කියන කාරණය සොයා බැලීම සඳහා සහ මේ කටයුතු සඳහා මුදල් වෙන් කිරීමේදී මේ කටයුතු සඳහා රාජ්‍ය මුදල් භාවිතයේදී යම්කිසි අවභාවිතයක් වෙලා තියෙනවාද කියන කාරණය නීත්‍ය මාර්ගයෙන් අපි අධ්‍යයනය කරගෙන යනවා. එසේ වුණොත් ඒ අවශ්‍ය නීතිමය කටයුතු ගැනීමට අපි පසුබට නොවන බව පැහැදිලිව සඳහන් කරනවා. ඊට පස්සේ මේ ළඟදී අසම් කරපු සිංගප්පූරු ගිවිසුම ගැන යමක් සඳහන් කරන්න ඕනි. ඒකත් ගිවිසුම සම්බන්ධයෙන් සිදු වුණු ඉතාමත්ම හාස්‍යජනක කාරණා එමටයි. පළවෙනිම කාරණය තමයි මේ ගිවිසුම සඳහා සාකච්ඡා පවත්වන්න කරින් ලංකාවේ ගිවිසුම සඳහා සාකච්ඡා පවත්වන යන කණ්ඩායම සිංගප්පූරුවට යනවා. ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් කෙසේ සාකච්ඡා කළ යුතුද කියලා ඉගෙන ගන්න වැඩමුළුවල. එතකොට මේ වැඩමුළුව පවත්වලා මේගොල්ලොන්ට සාකච්ඡා පවත්විය යුතු විදිය උගන්වන්නේ සිංගප්පූරුවෙන් ඒ සාකච්ඡා සඳහා සහභාගී වෙන කණ්ඩායම. එතකොට ගෝලයන්ට ගුරුව උගන්වනවා, අන්තිමට සාකච්ඡාව ඉගෙන ඉඳගන්නේ අර ගුරුන්ගෙන් ඉගෙන ගත්ත ගෝලයෝට. එතකොට සිංගප්පූරුවෙන් සාකච්ඡාව සඳහා එන පිරිස ලංකාවෙන් සාකච්ඡාව සඳහා යන පිරිසට සාකච්ඡාවට පෙර පුහුණුවක් ලබා දෙනවා කොහොමද සාකච්ඡා කරන්නේ. ඊට පස්සේ සාකච්ඡාව තියලා නිදාස් වෙළඳ ගිවිසුමට යොමු වෙනවා. ඉතින් මෙන්න මේ වගේ සාමාන්‍ය ශිෂ්ට සම්පන්න රටක සමාජයක සිදුවෙන නොහැකි ආකාරයේ කාරණා සිදු කරනමින් කරුණු කාරණා පෙළ ගැසෙමින් තමයි සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමට යොමු වෙලා තියෙන්නේ. එතකොට සිංගප්පූරුව වාර්තා කරනවා මේ නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් තමුන්ගේ අධ්‍යයනය. සිංගප්පූරුවේ තියෙන වෙළඳ අමාත්‍යාංශය විසින් ඒගොල්ලෝ කියනවා වාර්ෂිකව ඩොලර් මිලියන 10ක බදු විතරක් ඒගොල්ලෝ ඉතුරු කරගන්නවා කියලා මේ ගිවිසුම තුලින්. එතකොට සිංගප්පූරුවේ සහ ලංකාව අතර දැනට තියෙන තත්ත්වය අනුව මෙහි වාර්තා කරන ආකාරයට 99%ක් ලංකාවෙන් සිංගප්පූරුවට යන බඩු සඳහා භාණ්ඩ සඳහා 99%ක් භාණ්ඩ සඳහා කිසිදු බද්දක් අය කරන්නේ නැහැ. ඒ කියන්නේ සිංගප්පූරුවට ලංකාවෙන් බඩු යවනකොට සිංගප්පූරුවෙන් බදු ගහන්නේ නැහැ. නමුත් ලංකාවෙන් සිංගප්පූරුවෙන් ලංකාවට බඩු එවනකොට සිංගප්පූරු බඩු සඳහා ලංකාවේ බද්දක් අය කරනවා. මේ වෙන විට ශ්‍රී ලංකාව ලෝකයේ භාණ්ඩ අපනයන කරන රටවලින් සිංගප්පූරුව තුන්වෙනි ස්ථානයේ පමණ සිටිනවා. එතකොට අතිවිශාල බඩු ප්‍රමාණයක් සිංගප්පූරුවෙන් ලංකාවට අය කරනවා. ඒ සඳහා ලංකාව පැහැදිලිවම බදු අය කර ගැනීමක් කියනවා. එතකොට සිංගප්පූරුව කියන මේ බදු වලින් ඩොලර් මිලියන 10ක් වාර්ෂිකව ඉතුරු කර ගන්නවා කියනවා. හැබැයි අපිට සත පහක්වත් නැහැ. මොකද අපිට කොහොමත් බදු ගහන්නේ නැහැ. ඒ අනුව මේ ගිවිසුම අත්සන් කරනකොට සිංගප්පූරුව පැහැදිලි අධ්‍යයනයක් කරලා තිනවා ඒ රටට ලැබෙන වාසිය බදු වලින් විතරක් මෙච්චර වාසියක් ලැබෙනවා කියන එක පැහැදිලිව ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් ලංකාවේ කිසිදු අධ්‍යයනයක් කරලා නැහැ. මේ ලංකාවේ පිරිස මේ වෙළඳ ගිවිසුම් වලට යොමු වෙන්නේ විනෝදාංශයට වගේ.
සිංගප්පූරුවත් එක්ක අත්සන් කරා ගිවිසුමක් අපි ඊළඟට ඉන්දියාවත් එක්ක අත්සන් කරනවා ඒ වගේ විනෝදාංශයක් විදිහට තමයි මේ කියන්නේ කාවද මේ විකුණන්නේ මේ රට විකුණන්නේ එතකොට සිංගප්පූරුවේ මේ ගැන විශ්ලේෂණය කරන පිරිස පැහැදිලිව කියනවා මේ ගිවිසුම තුලින් සිංගප්පූරුවට සිංගප්පූරුවේ කර්මාන්ත ආරම්භ කරන පිරිසට පැහැදිලිවම මේ රටේ ඇවිල්ලා වැඩ කර ගැනීම නැත්තම් ආරක්ෂා වලට එන්න පුළුවන් කියන එක මේ ගිවිසුම අනු. නමුත් අපේ කට්ටිය කියනවා මෝඩ් 4 එක. ඒ කියන්නේ පුද්ගලයන්ට ඇවිල්ලා මෙහෙ වැඩ කිරීමට ඉඩ දෙන්නේ නැහැ කියලා. නමුත් සිංගප්පූරු කම්පැනි ඇවිල්ලා මෙහි ව්‍යාපාර අරලා ඒ හරහා තමුන්ගේ සේවකයන් මෙහෙ වැඩ කිරීමට ඒ කියන්නේ අපේ මිනිස්සුන්ගේ රස්සා ටිකට තමයි මේකින් එන්නේ. ඒ නිසා මෝඩ් 4 කියලා කියන එක වැහුවයි කියලා කිව්වට ඒක වක්‍රාකාරයෙන් විවෘත කරලා මේ රටේ ජනතාවගේ ආරක්ෂා ටිකට පැහැදිලිවම බලපෑමක් ඇති වෙනවා. මෙන්න මේ ආකාරයට තමයි සිංගප්පූරු ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ. මෙහි තවත් කාරණා කාරණා ගොඩක් තියෙනවා. ඒ ඇස්සේ තමයි කිසිදු අධ්‍යනයකින් තොරව ඉත්කා ගිවිසුම අත්සන් කරන්න යන්නේ. ඒ නිසා අපි ජනාධිපතිතුමාට මේ බව දන්වනවා හරිතක් කිව්වා වගේ. ඒ වගේම ඉදිරියේදී රජයේ වෛද්‍යනිදාන්ගේ සංගමයේ විදිහටත් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ විදිහට මේ රටේ එකතු වෙලා තියෙන අනිකුත් වෘත්ති ව්‍යාපාර සහ සංගම් විදිහටත් අපි දැඩි අරගල කිරීමට සූදානම් යම් විදියකින් එඩ්කා ගිවිසුම මේ ආකාරයට ඉදිරියට යාමට කටයුතු සලස්වුවා.